වර්ජනය කර දෙදින වැඩවර්ජනය සහ උද්ඝෝෂණ ක්‍රියාධර්මයට ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවා වෘත්තීය සංගමයේ අපේ නිලධාරීන් 2000කට ආසන්න පිරිසක් අද දවසේ එකතු වෙලා ඉන්නවා. මේ දින දෙක වැඩ වර්ජනය කරමින් අද දින මේ උද්ඝෝෂණයට සම්බන්ධ වුණා. විශේෂයෙන් රජයේ විධායක නිලධාරීන්ට බලපා තිබෙන වැටුප් විෂමතාවය ඉවත් කරන්න කියන ගැටලුව අපේ කාලයක් තිස්සේ රජයට ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වගේම රාජ්‍ය සේවයේ ප්‍රතිසංස්කරණ කඩිනම් කරන්න කියන යෝජනාව අපි දිගින් දිගටම කරලා තියෙනවා. නමුත් මේ සඳහා සාධනීය විසඳුම් මෙතෙක් ලැබිලා නැහැ. පහුගිය කාලයේ පුරාම අපි විශේෂයෙන් පසුගිය අයවැයට පෙර රාජ අමාත්‍යතුමා මුදල් රාජ්‍ය අමාත්‍යතුමාට අපි ජාතික වැටුප් ප්‍රතිපත්තියට සමගාමීව කළ යුතු වෙනස්කම් ඒ ප්‍රචෝදන පිළිබඳව යෝජනාවලියක් බාර දුන්නා. නමුත් රාජ්‍ය සේවකින්ගේ වැටුප් වැඩි කිරීමට අදාළ යෝජනා ක්‍රියාත්මක වුණ නැහැ. රුපියල් දස දහසක ජීවන වියදම් දීමනා වැඩි කිරීම පමණයි ඉෂ්ට වුණේ. ඒකට රජයේ විධායක නිලධාරීන්ට බලපා තිබෙන වැටුප් ගැටලුව මේ වෙනකොට එකම කාණ්ඩයේ එකම සමාන සුසුකම් ඇති සේවා කාණ්ඩයෙන් පත්වීම ලැබුව අපේ නිලධාරීන් අතර රජය වරින් වර කරන ලද අත්නමෝතික වැටුප් වැඩි කිරීම හමුවේ විශාල වෙනසක් ඇති වෙලා තිබෙනවා. ඒ අනුව රජයේ විධායක නිලධාරී විදියට රුපියල් 75,000ක දීමනාවක් සහ ප්‍රවාහන දීමනාවක් ලබා දෙන්න කියන ඉල්ලීම අපි දිගින් දිගටම සිද්ධ කළා. මොකද මේ වෙනකොට රටේ තුළ තියෙන ජීවන තත්ත්වයත් එක්ක අපේ නිලධාරීන් සහ සමස්ත නිලධාරීන් සියලු දෙනා ජීවත් වෙන්න සරිලන වැටුපක් ලැබෙන්නේ නැහැ. ඒ අතර මේ වැටුප් විෂමතාවය නිසා පවතින ගැටලු තියෙනවා. විශේෂයෙන් රාජ්‍ය සේවය ශක්තිමත් කිරීමට මේ මොහොත වෙනකොට අපේ නිලධාරීන් රාජ්‍ය සේවය අතහැර යමින් තිබෙනවා. ඒ නිසා මේ ගැටලු වලට කඩිනම් විසඳුමක් ලබා දීම රජයේ විසින් සිදු කළ යුතු බව තමයි අපි ප්‍රකාශ කර සිටින්නේ. රාජ්‍ය සේවයේ ඉදිරි ගමන් මාර්ගයේ තීරණය කරන්නේ මේ ලක්ෂ 13ක් වූ සේවක සංඛ්‍යාව කළමනාකරණය කරන රජයේ විධායක නිලධාරීන් කණ්ඩායම 40,000ක් පමණ වන ප්‍රමාණය. එතනින් රජයේ වෛද්‍යවරු ඇරුණාම රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුවට අයත් නිලධාරීන් 18,000ක් පමණ ප්‍රමාණයක් සිටිනවා. මේ කණ්ඩායම මේ වෙනකොට පත් වෙලා තියෙන තත්ත්වය පිළිබඳව රජයේ කඩිනම් අවධානය යොමු කිරීම තමයි අපේ බලාපොරොත්තුව. අද සහ හෙට අපි මේ වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරත වෙමු. නිවාඩු දාලා තියෙන්නේ වැඩ වර්ජනයක් අසනීප නිවාඩු වාර්තා කරලා අපි මේ වැඩ වර්ජනය නිරත වෙමු. එතකොට දැන් වෛද්‍යවරුන්ට වැඩි කරානේ මුදලක්. වෛද්‍යවරුන්ගේ වැටුප් වැඩි කිරීම කියන එක අපි මේ වෙලාවේ පිළිගන්නවා. මේ සියලු සේවාවන් වලට වැටුප් වැඩි විය යුතුයි. අපේ ඔවුන්ගේ වැටුප හෝ ඔවුන්ට වැඩි කරපු මුදල නෙමෙයි අපි කියන්නේ. අපිට තියෙනවා දීර්ඝ කාලයක් තිස්සේ නොවිසඳුණු වැටුප් විෂමතාවයක්. විශේෂයෙන් 2018 නීති නිලධාරීන්ගේ වැටුප් වැඩි කිරීමත් සමග අද බැඳෙන නීති නිලධාරියා රුපියල් ලක්ෂ 4කට අධික වැටුපක් ගන්නවා සියලු දීමනා සහිත වැටුප. එතකොට රජයේ විධායක නිලධාරියෙක් විදිහට රුපියල් 77,000ක් පමණයි මේ වෙනකොට ලැබෙන්නේ. එතකොට අද රාජ්‍ය සේවයට ලැබෙන ඉංජිනේරු වගේ සිට සියලු විධායක නිලධාරීන් රුපියල් 77,000ක වැටුපක් ලබා ගද්දී තවත් සේවා කාණ්ඩ ගණනාවක් ලක්ෂ 2 ඉක්ම වූ වැටුප් වැඩි කිරීම් ලබාගෙන තියෙනවා. එතකොට මේ අතර තියෙන අසමතුලිතතාවය රජයේ වෛද්‍යවරු ගත්තොත් එහෙම ඔවුන්ගේ ඩැඩ් දීමනාව විතරක් රුපියල් 70,000ක් වෙලා තියෙනවා. නමුත් විධායක නිලධාරියාගේ සියලු දීමනා සහිත වැටුප රුපියල් 75,000ක් පමණ වෙන්නේ. එතකොට මේ තියෙන විෂමතාවය ඉවත් කරන්න කියන එක කියන්නේ අපි කිසිම නිලධාරියෙකුට වැටුප් වැඩි කිරීම පිළිබඳව විරෝධයක් නැහැ. අපි පිළිගන්නවා සියලු රජයේ සේවකින්ගේ වැටුප් වැඩි කරන්න ඕනේ, සමස්ත වැටුප් සංශෝධනයක් වෙන්න ඕනේ කියන කාරණාව. ඒ පිළිබඳව යෝජනා අපි පසුගිය අයවැයට දීලා තියෙනවා. ඒවා පිළිබඳව සැලකිල්ලක් නොදැක්වීම, ඒ වගේම මේ රජයේ විධායක නිලධාරීන්ගේ වැටුප් විෂමතාවයට පිළිතුරක් නොලැබීම නිසා තමයි අපිට මේ වෘත්තීය ක්‍රියාමාර්ග වලට යන්න සිද්ධ වුණේ. දැන් ඔබ ඉහළ ශේෂ්ඨයේදී විධායක නිලධාරීන්නේ, ඊට පල්ලෑ ශේෂ්ඨවල අයත් මේ සම්බන්ධයෙන් ඒගොල්ලෝ තිල්ලිමක් කළොත් දැන් ඔබලන්ට 75,000ක් ඉල්ලනවා. ඒගොල්ලන්ට 20,000ක් ඉල්ලන්න පුළුවන්. එතකොට 30,000ක් විතර ඉල්ලන්න පුළුවන් ඒගොල්ලන්ට. අපි මෙතන ඉදිරිපත් කරලා තියෙන්නේ රජයේ විධායක නිලධාරීන්ට පවතින වැටුප් විෂමතාවය ඉවත් කරන්න කියන කාරණා. මේ විෂමතාවය 2018 ඉඳලා අපි ඉදිරිපත් කරනවා.
2018 19 වකවානුවේ එවකට පැවති රජයේ මේ සඳහා විශේෂ කමිෂන් සභාවක් පත් කළා. ඒ වගේම විධායක දීමනාව වැඩි කිරීමක් කළා. නමුත් පසුව බලයට පත් වූ රජය මේ යෝජනාවල් ක්‍රියාත්මක වෙන එක නවත්තලා දාලා තියෙනවා. ඒකට 2020 වර්ෂයේ ඒ කාලයට ඔබින යෝජනාව ක්‍රියාත්මක වුණේ නැහැ. ඒ වගේම තමයි අද ඒ යෝජනාව අද වෙනකොට යල්පැන ගිය යෝජනාව බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා තමයි අපි මේ වැටුප් වැඩි කිරීම ඉල්ලන්නේ. ඒ වගේ මේ වෙලාවේ රජය ඉතාමත් අමාරුවෙන් දුවන්නේ. ඒ වගේම බඩු මිල අඩු කරලා තියෙනවා. සහන රසත් වෙනවා. ඩීසල් පෙට්‍රල් මිල අඩු කරලා තියෙනවා. ඒ නිසා මේ ඉල්ලීම සාධාරණ නැහැ කියලා ආණ්ඩුව කිව්වොත් අපේ දෙකෙන් දෙකටම වසර 3ක කාලයක් තිස්සේ රටේ පැවති ආර්ථික තත්ත්වය, ඒ වගේම වසංගත රෝග තත්ත්වය පිළිබඳව අවධානයෙන් ඉඳලා මේ ඉල්ලීම් මතුකලේ නැහැ. නමුත් අපි දන්නා මේ ජනවාරි මාසයේ සිට රජය තෝරාගත් ක්ෂේත්‍රවලට පමණක් දීමනා ලබා දෙන තත්ත්වයක් තියෙනවා. ඒ වගේම තමයි රාජ්‍ය වැටුප මේ රාජ්‍ය සේවයේ රාජ්‍ය ආදායම ඉහළ ගිහින් තියෙන බව අපිට වාර්තා වෙනවා. පෞගිය සතියේ මුදල් රාජ්‍ය අමාත්‍යතුමා ප්‍රකාශ කළා 2024 වර්ෂයේ පළවෙනි කාර්තුවේ ආදායම් ඉලක්ක සපුරාගෙන අවසන් කියලා. එහෙනම් අපිට පේනවා මේ වෙනකොට රටේ ඒ තියෙන ගැටලු විසඳමින් යන්නේ. ඒ නිසා තමයි රජය මේ වෙනකොට මිලියන ගාණක් සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු හා දේශීය සම්බන්ධීකරණ කමිටු හරහා ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්න යොදවලා තියෙන්නේ. ඒ නිසා මේ මුදලත් එක්ක බැලුවාම අපේ රජයට මේකට අදාළ සාධාරණීකරණ වාර්තා දීලා තියෙනවා. මේක ගෙවන්න පුළුවන් කියන තැන අපේ සාධාරණීකරණය කළා. අපි මේ වාර්තා රජයට ලබා දීලා තියෙනවා. දැන් ජනාධිපතිතුමාගේ ලේකම් කෙනෙක් එක්ක සාකච්ඡා කර කළාද? මේ වෙනකොට අපි පහුගිය පෙබරවාරි මාසේ 22 අග්‍රාමාත්‍යතුමාත් එක්ක සාකච්ඡාවක් කළා. ඒකට ඒ සාකච්ඡාවේ ප්‍රතිඵල අනුව දින 45ක් ඇතුළත යෝජනාවක් ලබා දෙන්න කියන කමිටුවක් පත් කළා. විශේෂයෙන් අග්‍රාමාත්‍ය ලේකම්තුමා, මුදල් අමාත්‍යංශ ලේකම්තුමා සහ රාජ්‍ය පරිපාලන ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන්. නමුත් ඒ දින 45 දැන් ගෙවිලා ගිහින් අවසන්. ඒ නිසා තමයි අපි මේ වෘත්තීය ක්‍රියාමාර්ග වලට එළඹුණේ. අද දවසේ පෙරවරු 11ට එම කමිටුව රැස් වෙලා ඔවුන්ගේ අවසන් යෝජනාවලිය සකස් කරමින් තියෙනවා කියන එකත්, අද සවස 3 වෙනකොට එම යෝජනා සකස් කරලා අවසන් කරලා අග්‍රාමාත්‍යතුමා වෙත ඉදිරිපත් කරන්නත්, ඒ වගේම අපේ විධායක කමිටුවට ඒ පිළිබඳව සාකච්ඡා ලබා දීමටත් එකඟ වෙලා තියෙනවා. එම එකඟත්වයේ මත අද සහ හෙට අපි මේ දෙදින ක්‍රියා මාර්ගය අවසන් කරනවා. හෙට දවසෙන් හෙට හවස් කාලයෙන් මේ විසදු මේ යෝජනා අපිට පිළිගන්න බැරි තත්ත්වයක් තියෙනවා නම් මේ අපේ වෘත්තීය ක්‍රියාමාර්ග ආකණ්ඩ වැඩ වර්ජනයක් දක්වා ක්‍රියාත්මක කරන්න අපිට සිද්ධ වෙනවා. ඒ පිළිබඳව විධායක කමිටු සියල්ල එකතු වෙලා අපි මේ තීරණය ගන්නවා. අද තමයි තීරණය ගන්න පුළුවන් අර වෙනස, ඒ කියන්නේ දෙන්නේ මොකද්ද කියන එක දැනගන්න පුළුවන් අද තමයි. මේ කමිටුව විසින් අවසානයේ මේ නිර්දේශයන් පිළිබඳව කැබිනට් පත්‍රිකා යොමු කරන්න කලින් අපිට සාකච්ඡාවක් ලබා දෙන්න පොරොන්දු වෙලා තියෙනවා. ඒ සාකච්ඡාවේදී තමයි ඒ සඳහා එකඟ වෙන්න පුළුවන්ද බැරිද කියන කාරණාව තීරණය වෙන්නේ. කොහොමද?